සුබෝදේශනක්. සම කියන්නේ අපේ ශරීරයේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය. ඒ වගේම සම මගින් කාර්යභාරයන් රාශියක් සිදු කෙරෙනවා. යම් කෙනෙකුගේ බාහිර ස්වરૂපය පිළිබඳව කතා කිරීමේදීත් සම ඉතා වැදගත් කාරණයක්. මේ නිසාම තමයි සමේ ඇතිවන ඉතා කුඩා ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව වුණත් අප බොහෝ සැලකිලිමත් වන්නේ. අද ITN මෙඩිකල් ක්ලිනික් තුලින් අප බලාපොරොත්තු වන්නේ සම ආශ්‍රිතව ඇතිවන යම් ගැටලුකාරී තත්ත්වයන් කීපයක් පිළිබඳව කතා බහ කරන්නට. අප අද සිටින ස්ථානය ගැන සඳහන් කළොත් අප සිටින්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ. ඉතින් මෙම ස්ථානයේ සිට අපත් සමග අද වැඩසටහනට සම්බන්ධ වෙනවා එම රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ සමන් ගුණසේකර වෛද්‍යතුමන්. සුබෝදේශනක් වෛද්‍යතුමනි. සුබෝදේශන. වෛද්‍යතුමනි, දැන් මේ සමාශ්‍රිත රෝග පිළිබඳව කතා කරන්නට අපට බොහෝ කරුණු කාරණා තිබෙනවා. නමුත් අපට තිබෙන කාල වේලාවත් සමග ඒ හැම කාරණයක් පිළිබඳවම කතා කළ නොහැකි. මේ නිසා අප අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ තෝරාගත් ප්‍රධාන ගැටලු කීපයක් පිළිබඳවයි. වෛද්‍යතුමනි, මේ දැන් අපට සමාශ්‍රිතව තරමක් බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් තමයි මේ ඉන්නන්. එහෙම නැත්නම් වෝඩ්ස් ලෙස හඳුනන තත්ත්වය. දැන් මෙය හැමෝම දන්නවා. නමුත් වෛද්‍යතුමනි, ඇත්තටම මේ ඉන්නන් එහෙම නැත්නම් වෝඩ්ස් ලෙස හඳුන්වන්නේ කුමර ආකාරයේ තත්ත්වයක්ද? ඔය අපිට රෝගීන් ඉන්නන් කියලා විවිධ රෝග තත්ත්වයන් එන්න පුළුවන් සමේ ඇතින වර්ධන. ඇත්තටම අපි ඉන්නන් කියලා සලකන්නේ මේ වෛරස් මගින් ඇතින වෛරල් වෝඩ්ස් කියන තත්ත්වය. එතකොට මේක ස්පර්ශයෙන් තමයි මේක බෝ වෙන්නේ. එතකොට මේක කෙනෙක්ගේ එක ඉන්න දෙන්නේකින් පටන් ගන්න ඒක ඇඟේ පැතිරලා යන්න පුළුවන් අනිත් ප්‍රදේශ දක්වා. ඒක නිසා මේක අපිට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. හැබැයි සමහර අවස්ථාවල ඉන්නන් ඉබේම ඇඟේ ප්‍රතිශක්තිය ඇති වෙලා ඉවත් වෙලා යන්නත් පුළුවන්. නමුත් අපි විශේෂයෙන් මේවා ගොඩක් කල් තියෙන දෙන්නේ නැහැ. මොකද ඒක දැන් නියපොතු අස්සට අරේ මේ වැඩුණාම නියපොතු වලට ස්ථිර වශයෙන්ම හානි වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ සඳහා දැන් විවිධ ප්‍රතිකාරකම භාවිතා කරනවා. වෛද්‍යතුමනි, ඔබ සඳහන් කරා දැන් මේ ඉන්නන් එහෙම නැත්නම් වෝඩ්ස් කියන තත්ත්වය ඇතැම් විට ඉබේම සුව වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී එයට ප්‍රතිකාර කළ යුතුයි කියලා. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකිනුත් බොහොම කැමැත්තෙන් නැති දැන් මේ ඉන්නන් සඳහා සිදු කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනගන්නට. මම හිතන්නේ වර්තමානය වන විට බොහොම නවීන ප්‍රතිකාර ක්‍රම පවා මේ සඳහා තිබෙනවා. අපි ඒ ගැන කතා කරමු. දැන් ඉන්නන් සහිත රෝගියෙක් අප වෙත පැමිණුණාම අපි බලන මේක වෛරස් නිසා ඇති වෙන ඉන්නන් වෙන්න පුළුවන්. තව මොලස්කම් කියලා ඉන්න වර්ගයක් ඉන්නවා. තව සමහරට සමේ වර්ධන නිසා ඇති වෙන ස්කින් ටැග්ස් කියන ඒවා තියෙනවා. ඒකෝර දැන් මේ ඉන්නන් කිව්වහම මේවට කරන ප්‍රතිකාරයේ තියෙන ඉන්නන් වර්ගයේ අණුව සමහරට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි දැන් ගත්තොත් මේ වෛරස් නිසා ඇති වෙන වෛරල් වෝඩ්ස් කියන ඒවට අපි බහුලවම භාවිතා කරන ලික්විඩ් නයිට්‍රජන් කියන ප්‍රතිකාර ක්‍රමය. ඒකෙදී අපි අධිශීත ලිකුවිඩ් නයිට්‍රජන් කියන ද්‍රව්‍ය ඉන්නන් මතට ස්ප්‍රේ කරනවා. එතකොට ඒ ඉන්නන් සහිත සෛල වල තියෙන ඒ ජලය ඝනීභවණය වෙලා ඒ සෛල විනාශ වෙලා ඒ සෛලත් එක්කම ඒ ඉන්නන් ඇඟෙන් ඉවත් වෙනවා. මේක ඇත්තටම ඉතින් ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. ඕන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉතා හොඳ හරි විදිහට කරොත් ඉතා හොඳ ප්‍රතිඵල ගෙන දෙන ක්‍රමයක්. මොකද මේකේ අපි කැපීමක් රුධිරය ගැලීමක් එහෙම සිදු වෙන්නේ නැහැ. සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එකම දේ ඉන්නන් හැලීමට දින කීපයක් ගත වෙනවා මේකේ. ඉතින් ඒ වගේම මේක නැවත නැවත කරන්න වෙනවා. මේ සම්පූර්ණයෙන් ඉන්නන් ඇඟෙන් අයින් වෙන තාක්කල් සමහරට එක සැරයක් කරාට ඔක්කොම ඉන්න ටික අයින් නොවී යන්න පුළුවන්. ඉතින් මේකේ ලොකු අතුරු ආබාධ නැහැ. සුළු කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩිපුර පිච්චුනොත් එතන තුවාලයක් ඇති වෙන්න පුළුවන්, දියපට්ටයක් ඇති වෙන්න පුළුවන්, කැලලක් ඇති වෙන්න ඉඩ තියෙනවා. සමහරට හැම සුදු පාට පැල්ලමක් ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් ඒවට විවිධ ප්‍රතිකාරකම මගින් ඒවා ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තවත් ක්‍රමයක් තමයි භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රෝකෝටරි කියන අපි විද්‍යුත් මේ කරන්ට් එකක් මගින් ඒ ඉන්නන් පිළිස්සීම කරනවා. ඒ වගේම අපි ඉතා කුඩා ඉන්නන් සඳහා TCA කියන ඇසිඩ් එක ආලේප කරනවා. මේ සෑම දෙයකටම ප්‍රතිකාර නොකරන ඉන්නන් සඳහා අපි කාබන් ඩයොක්සයිඩ් ලේසර් කියන ප්‍රතිකාර ක්‍රමය අපි කළුබෝල රෝහලේදී සිදු කරනු ලබනවා. වෛද්‍යතුමනි, ඔබ සඳහන් කරා මේ ඉන්නන් එහෙම නැත්නම් වෝඩ්ස් සඳහා සිදු කරන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක් විදිහට මේ ක්‍රයෝതെරපි. මම හිතන්නේ අපේ ජනතාව අතර මේ ඉන්නන් පුච්චනවා කියලා ප්‍රචලිත වෙලා තියෙන මේ ක්‍රමය. නමුත් ඇත්තටම මෙහිදී සිදුවන්නේ පිච්චීමක් නොවේ. එහිදී වෙනත් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරන්නේ. මම හිතන්නේ ඔබට දැන් අවස්ථාව ලැබෙනවා මේ ඉන්නන් සඳහා ක්‍රයෝതെරපි කියන ක්‍රමය කොහොමද යොදාගන්නේ කියලා දැක බලා ගන්නට.
දැන් ඔබට මේ රූප රාමු වලින් දැක ගන්න පුළුවන් අපි ලික්විඩ් නයිට්‍රජන් කියන අධිශීත ද්‍රව්‍යයක් මේ ඉන්නන් මතට ක්‍රයෝ ගන් එකක් ආධාරයෙන් ක්‍රමානුකූලව ස්ප්‍රේ කරනවා. ඒතකොට දැන් ඔබට පේනවා දැන් මේ ඉන්න ටිකින් ටික සුදු වෙමින් පිච්චෙනවා. ඇත්තට මේකත් එක්තරා පිච්චීමක් තමයි. මේක පිච්චෙන්නේ අයිස් වලින්, ගින්දරෙන් නෙවෙයි. ඉතින් අධිශීත කරාම ඒ සයිල වලට මේකෙන් හානියක් වෙනවා. දැන් ඒ ඉන්නගේ ප්‍රමාණයට වඩා පොඩි වැඩි ප්‍රමාණයක් අපි පුච්චනවා වටෙත් එක්ක. මොකද අපිට ඉන්නගේ තියෙන ඩෙප්ත් එක අපිට හරි අමාරුයි ඇසෙස් කරගන්න. ඉතින් ඒක නිසා දැන් ඔබට මේ දැන් මේ අවස්ථාවේ මේ රූප රාම වලින් ඒක ඔයාට දැක ගන්න පුළුවන් ඒ ඉන්නන් පුච්චන ආකාරය. මේ අවස්ථාවේදී පෙන්눔 කරන්නේ සම මතු පිට ඇතිවන ඉන්නන්. අපි සාමාන්‍යයෙන් හඳුනන්නේ වෛරල් වෝට්ස් එම ඉන්නන් හෝ එහෙම නැත්නම් විවිධ ගැටිති වර්ග සඳහා අපි යොදාගනු ලබන ක්‍රයෝതെරපි. එසේත් නැත්නම් ද්‍රව නයිට්‍රජන් ප්‍රතිකාරය. මෙහිදී ද්‍රව නයිට්‍රජන් විශේෂ උපකරණයක් ආධාරයෙන් ඉන්නන් මත ස්ප්‍රේ කිරීම සිදු කරනු ලබනවා. මේ සඳහා කිසිම විශේෂ පෙරසූදානමක් අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී සිදුවෙන්නේ ද්‍රව නයිට්‍රජන් වල තියෙන ඉතාමත්ම අඩු උෂ්ණත්වය නිසා අයිස් සෑදීමක් සිදු වෙනවා අපි චර්මය මත පවතින ඉන්නන්ගේ. එම අයිස් සෑදීම තමයි දැන් මේ අවස්ථාවේදී ඔබට දැකගත හැකි වෙන්නේ සුදු පාට හිමක් වශයෙන්. මෙම අයිස් තැන්පත් වීම නිසා මෙම ආසාදිත වෛරස් ආසාදිත අපි චර්මයේ තියෙන සෛල විනාශ වී යාම සහ ඊට පසුව මෙම ඉන්නන් හැලී යාම සිදුවෙනු ලබනවා. මේක තමයි ඉන්නන් පුච්චනවා කියලා සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන ප්‍රතිකාර ක්‍රමය. මේ ප්‍රතිකාර ක්‍රමය සති දෙකකට වතාවක් සිදු කළ හැකි. ප්‍රතිකාර අවස්ථා කීපයක් මගින් ඉන්නන් විනාශ කර දමනු ලබනවා. වෛද්‍යතුමනි, දැන් ඇතැම් විට අප දකිනවා තරමක් මැදිවිය ගතවන විට, ඒ වගේම තරමක් මහත පුද්ගලයින්ගේ ඇතැම් විට මුහුණ ගෙල ආශ්‍රිත ප්‍රදේශවල මේ කළු පැහැති ඉන්නන්ට සමාන ආකාරයේ යම් කිසි රෝග ලක්ෂණ මතු වෙනවා. මෙන්න මේ පිළිබඳවත් මා කැමතියි දැනගන්නට. ඔව්, ඇත්තටම දැන් මේවා ඉන්නෝ කියලා දැන් හිතන් හිටියට මේවා අපි ඉන්නෝ කියලා සලකන්නේ. මේවා දැන් වෛද්‍ය විද්‍යාත්මකව කියනවා නම් DPN කියලා ඉතා කුඩා ඉන්නෝ ඉන්නවා. එහෙම නැත්නම් සෙබරි කෝට්ස් කියලා ටිකක් ලොකු ඉන්න වගේ ඉන්නවා. මේවා ඇත්තටම රෝගී තත්ත්වයක් නෙවෙයි. මේකේ තියෙන්නේ රූපලාවන්‍ය ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රතිකාර වුණත් අපි දැන් සමේ රෝග ක්ලිනික්වල ඒ අවශ්‍ය ප්‍රතිකාර අපි ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒකට විවිධ ප්‍රතිකාරකම භාවිතා කරනවා. ඒ සඳහා අපි දැන් පොඩි මේවට TCA කියන ප්‍රතිකාර ක්‍රමය පාවිච්චි කරනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝකෝටරි කියන විද්‍යුත් මේ කරන්ට් එකක් මගින් ඒ ඉන්න විතරක් පිලිස්සීමට ලක් කරලා ඒක අයින් කරනවා. ඒක ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. දැන් මේවා ඇත්තටම ඉතින් සුදුසුකම්ලත් පුහුණුවලත් අය විසින් කළ යුතුයි. මොකද නැතිනම් මේවා ඉතින් කැලල් ඇති වෙන්න පුළුවන්. සමහරට කීලොයිඩ් කියන தත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය, ඒ කියන්නේ නොකල යුතු අයගේ ඉන්නන් පුච්චන්න යෑම තුලින්. ඒක නිසා ඉතින් මේක ඒක ඉතා තෝරා බේරාගෙන කර යුතු දෙයක්. මේ අවස්ථාවේදී අපි පෙන්눔 කරන්නේ සම මතු පිට හටගන්නා බෝ නොවන ඉන්නන් සහ කුඩා ගැටිති ආදිය සඳහා විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් මගින් සිදු කරන ඉලෙක්ට්‍රෝකෝටරි ප්‍රතිකාර ක්‍රමය. මෙහිදී විදුලියෙන් රත් කරන ලද ඉලෙක්ට්‍රෝඩයකින් ඇති කරන තාපය මගින් හෝ ඉතා කුඩා විදුලි ධාරාවක් මගින් ප්‍රතිකාර කළ යුතු පටකය වෙත තාපය කෙලින්ම යොමු කිරීමක් සිදු කරනවා. මෙහිදී එම තාපය නිසා සම මතු පිට පවතින ඉන්නන් සහ කුඩා ගැටිති විනාශ වීම සිදු වෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රමය කිරීමට පෙර සමට නිර්වින්දන ආලේපයක් ආලේපකොට විනාඩි 20ක් පැයක් අතර කාලයක් සම හිරිවැටීමට තබනවා. ඉන්පසුව එම ආලේපනය ඉවත් කරගෙන සම පිරිසිදු කිරීමෙන් පසුව මෙම ඉලෙක්ට්‍රෝඩය මගින් විද්‍යුත් තාපය හරහා ඉන්නන් පිරිස්සීම සිදු කරනවා. වෛද්‍යතුමනි, දැන් බොහෝ දෙනෙක් තුළ තිබෙන යම් සැකයක් තමයි මේ අප කතා කළ ඉන්නන්. ඒ වගේම මේ ස්කින් ටැග් සහ DPN කියලා සඳහන් කරපු තත්ත්වයන්
තරමක කාලයක් ගතවන විට පිළිකාමය තත්ත්වයක් බවට පත්වෙන්නට පුළුවන්ද කියන කාරණය මෙහි යම් සත්‍යතාවයක් තිබෙනවා. ඔව් ඇත්තටම දැන් මේ දැන් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ දැන් මේ ආව මේක ඇත්තටම DPN එකක්ද සෙබරික් පෝට් එකක්ද එහෙම නැත්නම් වෙනත් වර්ගයේ අර්බුදයක්ද කියන එක. මොකද ඒක සාමාන්‍යයෙන් අධ්‍යක්ෂීම් තියෙන වෛද්‍යවරයෙකුට පරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන්. ඉතින් ගොඩක් අය අපිට එන්නේ මේකේ මේ ඒකවල බයක් තියෙනවා මේක කල් තිබ්බහම මේක පිළිකාමයේ තත්වයක් දක්වා වර්ධනය වෙලා විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට අපි ඒක එහෙම නෙමෙයි කියලා ඒක පැහැදිලි කරාම ඒගොල්ලෝ ඒ තත්ත්වය පිළි අරගෙන සමහර ලාවට ප්‍රතිකාර ලබා නොගෙන යන අවස්ථාවක් තියෙනවා. නමුත් සමහරක් අය මේක එන්නේ ඇත්තටම අර මම කලින් කිව්වා වගේ මේක රූපලාවන්‍ය තත්වයක් නිසා අයින් කරගන්න අවශ්‍ය නිසා. වෛද්‍යතුමනි කුරුල එහෙම නැත්නම් පිම්පර්ස් ලෙස හඳුන්වන්නේ මේ අපාතර තරමක් බහුලව දක්නට ලැබෙන සමාශ්‍රිත ගැටලුකාරී තත්ත්වයක්. දැන් මෙහිදී ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි වෛද්‍යතුමනි මෙම කුරුලෑ සුව වූ පසු ඇතිවන කැලල් සහ ඉන්පසු ඇතිවන කළු පැහැති නැත්නම් අපි කියනවා පිග්මන්ටේෂන් කියලා. මෙන්න මේ තත්ත්වයන්. මේ සඳහා යම්කිසි ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවාද? ඔව් දැන් මුහුණ කියන්නේ කෙනෙක්ගේ ඉතාම වැදගත් ප්‍රදේශයක්. හැමෝටම පේන හැමෝම කතා කරන හැමෝම ලස්සනට ඉන්න ඕන නිසා මුහුණට හැමෝම විශේෂ අවධානයක් යොමු කරනවා. ඒතකොට දැන් මුහුණේ කුරුලෑ වගේ තත්ත්වයක් නිසා කැලල් සහ එහෙම නැත්නම් කළු පැහැතිල්ල අපි කියන පිග්මන්ටේෂන් ඇති වුණාම හැම කෙනෙක්ම ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙලා ඒ සඳහා ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඉතින් අපිට ඉතා විශාල ප්‍රමාණයක් මේ වගේ රෝගීන් එනවා. ඉතින් ඒ සඳහාත් දැන් අපි කටයුතු රජයේ රෝහල්වල සූදානම් කරලා තියෙනවා රෝගීන්ගේ සමේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා. ඒ සඳහා අපි කෙමිකල් පීලින් කියන ප්‍රතිකාර ක්‍රමය දැන් රෝහල්වල කරනවා. ඒකෙදි අපි කරන්නේ රසායනික ද්‍රව්‍යයක් සමමත ඉතා සුළු වේලාවක් ආලේප කරලා තියෙනවා. තියලා සමේ තියෙන උඩ ස්තර අපි යම්කිසි පිළිසීමකට ලක් කරලා ඒ ස්තර ඉවත් කරනවා ඒ කැලල් සහ ඒ පිග්මෙන්ටේෂන් එක්ක. එතකොට මේ සම සුවවීමේදී ඒ කැලල් අයින් වෙලා ඒ අපේ සමේ තියෙන කොලැජන් කියන ඒවා තව වර්ධනය වෙලා ඒ කැලල් දියුණු වෙන්න පුළුවන්. ඒකෙන් පෙනීම වැඩි දියුණු කරගන්න පුළුවන්. එකම දෙය ඉතින් මේවා එක සැරයක් කරාට සමහරට මදි වෙන්න පුළුවන් දෙතුන් සැරේ කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් ඔබ සඳහන් කරා විශේෂයෙන්ම දැන් කුරුලෑ වගේ තත්ත්වයන් සුව වූ පසු ඇතිවන කැලල් සහ විශේෂයෙන්ම ඉදී ඇතිවන පිග්මන්ටේෂන් කියන තත්ත්වය සඳහා මේ කෙමිකල් පීලින් කියන ක්‍රමවේදය භාවිතා කරනවා කියලා. මම හිතන්නේ මේ තරමක් අපේ ප්‍රේක්ෂකයින්ට නුහුරු වචනයක්. මේ නිසා දැන් ඔබට අවස්ථාව ලැබෙනවා මේ කෙමිකල් පීලින් කියන ප්‍රතිකාර ක්‍රමය කරන්නේ කොහොමද කියලා සවිස්තරාත්මකව දැක බලා ගන්නට. අපි මේ අවස්ථාවේදී පෙන්නුම් කරන්නේ සමට කෙමිකල් පීලින් කියන ප්‍රතිකාර ක්‍රමය සිදු කරන ආකාරය. මෙම කෙමිකල් පීලින් කියන ප්‍රතිකාර ක්‍රමය සම මතුපිට තියෙන කුරුලෑ සහ සමේ අවපැහැ ගැන්වීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගනු ලබන ක්‍රමයක්. අපි මුලින්ම මේ අවස්ථාවේ මේ රෝගියාවට ප්‍රතිකාර කරන්නේ ඇගේ මුහුණේ තිබෙන කුරුලෑ කැලල් සඳහා. අපි දැන් මෙම රෝගියාව මේ ප්‍රතිකාර ක්‍රමය සඳහා හොඳින් මුණ පිරිසිදු කරලා ඒ වගේම ඇස් ආවරණය කරලා වැස්ලීන් ආලේප කරලා තියෙනවා සම මතුපිට මෙම අම්ලය රැඳිලා හානි වෙන්න පුළුවන් ස්ථානවල එම වැස්ලීන් ආලේප කරලා රෝගියාව පිළියෙල කරලා තියෙන්නේ. අපි මෙහිදී 30% සාන්ද්‍රණයෙන් යුත් සැලිසිලික් අම්ලය ඉතාමත්ම තුනි තට්ටුවක් හම මතුපිට ආලේප කරනු ලබනවා. දැන් මෙම අම්ලය ඉතාමත්ම තුනි ස්තරයක් හම මතුපිට ආලේප කරනු ලබනවා. කෙමිකල් පීලින් ක්‍රමයේදී සම මතුපිට කෙමිකල් පීලින් ක්‍රමය සහ මධ්‍යම සම තුලට කාවදින කෙමිකල් ප්‍රතිකාර ක්‍රමය වශයෙන් විවිධ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. මෙහිදී අපේ සමේ ඉතාමත්ම මතුපිට සමට පමණක් කරනු ලබන සැලිසිලික් අම්ලයේ ප්‍රතිකාර ක්‍රමය තමයි මේ පෙන්වන්නේ. මෙහිදී ස්තර දෙක තුනක් තට්ටු දෙක තුනක් සැලිසිලික් අම්ලය ආලේප කරනු ලබනවා.
දැන් අපි මෙහි ස්තර 3ක් වශයෙන් සැලසිලි කම්ලේ ආලේප කරලා අවසන්යි. මෙය විනාඩි 20ක පමණ කාලයක් සම මතු පිට වේලීමට හරිනවා. ඉන් පසුව මෙම සැලසිලි කම්ලය අපි ඉවත් කරනවා. විනාඩි 20ක් මේ විදිහට මේක තියන්න ඕනේ. ඉතාමත් වැදගත් වෙනවා මෙහිදී නිවැරදි සාන්ද්‍රණයෙන් යුතු සැලසිලික් අම්ලය භාවිතා කිරීම. එසේත් නැත්නම් පිලිස්සීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදේශයක් යටතේ මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් සිදු කර ගැනීම ඉතාමත් යෝග්‍යයි. මේ ප්‍රතිකාරයෙන් පසු ඉතා වැදගත් අවු ආවරණ ආලේපනයක් භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙම ප්‍රතිකාර ක්‍රමය මෙවන් සමේ කුරුලෑ කැලල් තියෙන රෝගීන් සඳහා සති 2ක් හෝ සති 3ක් වැනි පරතරයක් ඇතුව ප්‍රතිකාර අවස්ථා කිහිපයක් සිදු කළ යුතුයි කැලල් සුව කර ගැනීම. වෛද්‍යතුමනි, ලේසර් ප්‍රතිකාර ක්‍රමය කියන්නේ වෛද්‍ය විද්‍යාවේ බොහොම අතීතයේ සිට භාවිතා කළ ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් මෙය සමාශ්‍රිත ගැටලුව සඳහා භාවිතා කරන්නට ආරම්භ කළේ මෑත කාලයේදී. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයින් බොහොම කැමති වෙයි මේ ලේසර් ප්‍රතිකාර ක්‍රමය කොහොමද සම ආශ්‍රිත ගැටලු සඳහා භාවිතා කරන ආකාරය දැනගන්නට. ඔව්, දැන් ලේසර් කියන්නේ කාලයක් තිස්සේ තිබිච්ච ඉතා මිල අධික ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් දැන් බොහොමයක් රජයේ රෝහල්වල මේ ලේස ප්‍රතිකාර ක්‍රමය ලබා ගැනීම සඳහා පහසුකම් ඇති කරලා තියෙනවා. දැන් මේකෙදි වෙන්නේ අපි යම්කිසි තෝරාගත් ඉලක්කයක් සඳහා අපි එනර්ජි එකක් යූස් කරලා ඒ ඉලක්කය විනාශ කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් ලේස භාවිතා කරනවා මූණේ වැවෙන රෝම ඉවත් කිරීම සඳහා. එහෙදි අපි භාවිතා කරන ලේසයකින් කරන්නේ ඒ කෙස් ගහේ තියෙන මෙලනින් කියන ඒ වර්ණකය ටාගට් කරන ලේසර් එනර්ජි එකක් භාවිතා කිරීම තුළින් ඒ කෙස් ගහ වැවෙන හෙයා බල්බ් එක විනාශ වීමට ලක් කළා තමයි අපි ඒක කරන්නේ. දැන් අපිට කළුබෝවිල රෝහලේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන ලේසර් ප්‍රතිකාර ක්‍රමය. ඒක අපි බහුලව භාවිතා කරනවා මේ කුරුලෑ සඳහා ඇතිවන කැලැල්ල අයින් කිරීම, එහෙම නැත්නම් මොනවා හරි හදිසි අනතුරක් නිසා, එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් නිසා ඇතිවන කැලැල්ල අයින් කිරීම, කීලොයිඩ් කියන ඒ මේ කැලල් අධික වර්ධනය වීම නිසා ඇතිවන තත්ත්වයන් වලට ප්‍රතිකාර කරන්න. එතකොට කුරුලෑ කැලල් සහ වෙනත් කැලල් සඳහා ලේස භාවිතා කරන. ඒ වගේම සමේ ඇතිවෙන සමහර ගැටිති විශේෂයෙන් අපේ මුහුණේ ඇස ආශ්‍රිතව ඇතිවන විවිධ ගැටිති ඉවත් කිරීම සඳහා මේ ලේස එනර්ජි මගින් ඒක ඉතා සාර්ථකව අයින් කරන්න පුළුවන්. ඒ වගේම සමහර උපන් ලප අයින් කිරීම සඳහා අපි ලේස ප්‍රතිකාරකමේ භාවිතා කරන. ඒ වගේම සමහරලාට ටිකක් වයසට යනකොට අපේ හම අවුට නිරාවරණය වීම නිසා අපේ හමේ නිකන් රැලි වැටීම් ඇති වෙලා හම අවපැහැ ගැන්වීමක් ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේදී අපි ලේසර් රීසර්ෆේසින් කියලා ක්‍රමයක් භාවිතා කරනවා ලේසර් එනර්ජි මගින්. වයසට යෑම නිසා සමේ ඇතින රැලි වැටීම් අවපැහැ ගැන්වීම් ඒ වගේවා අයින් කිරීම සඳහාත් මේ ලේසර් ප්‍රතිකාර ක්‍රම අපි භාවිතා කරනවා. දැන් හඳුනා ගන්න හදන්නේ ලේසර් ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව. මෙහිදී ආලෝක කිරණ විශේෂයක් මගින් සමේ ඉලක්කගත පටකයක වෙනස්කම් සිදු කරනු ලබනවා. ඒ මගින් පටක විනාශ වීමට මඟ පාදනවා. ශ්‍රී ලංකාවේ ලේසර් ප්‍රතිකාර ක්‍රම වර්ග කිහිපයක් පවතිනවා. අප මෙහිදී භාවිතා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් ලේසර් කිරණ. ඒ මගින් විශේෂයෙන්ම කුරුලා කැරලි සහ වෙනත් කැලලි ඉවත් කිරීමට තමයි භාවිතා කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ලේසර් ප්‍රතිකාර ක්‍රමයේදී ඇස් ආවරණය කරන්න අවශ්‍යයි. මොකද ඒ මගින් ඇස්වලට හානිවීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇස්වල හානිවීම වැළැක්වීමට ඇස් ආවරණ සැලඳීම සිදු කරනු ලබනවා. ඒ වගේම වේදනාව අවම කිරීම සඳහා නිර්වින්දන ආලේප භාවිතා කරනවා. වෛද්‍යතුමනි, දැන් අපේ මේ කතාබහේදී අප සඳහන් කළා කෙමිකල් පීලින්, ඒ වගේම ලේසර් ප්‍රතිකාර ක්‍රම වගේ නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. දැන් මෙම වචන තරමක් අපේ ප්‍රේක්ෂකයන්ට නුහුරුවන්නට පුළුවන්. මෙම ක්‍රමවේදයන් තරමක් නුහුරුවන්නට පුළුවන්. දැන් ඔවුන්ට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. දැන් මෙම ක්‍රම භාවිතා කළාට කමක් නැද්ද? මේවැ අතුරු ආබාධ තිබෙන්නට පුළුවන්ද කියන කාරණය. ඒ සඳහාත් අපි පිළිතුරක් ලබා දෙමු.
ඔව් මේම ක්‍රම භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ මේවා එහෙම ලොකු අතුරු ආබාධ එහෙම සංකූලතා එහෙම ඇති වෙන්නේ නැහැ එකම දේ මේවා හැමතිස්සෙම සිදු කළ යුත්තේ ඒ සඳහා සුදුසුකම් සහිත ඒ සඳහා දැනුමක් තියෙන ඒ සඳහා පළපුරුද්දක් තියෙන පුද්ගලයන් සහ ආයතනවලින් මේක ගොඩක් අපිට එන ලෙඩුන්ගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ නුසුදුසු පුද්ගලයන් විසින් නුසුදුසු තැන්වලදී නුසුදුසු තත්ත්වයන් සඳහා මේක පාවිච්චි කිරීම නිසායි මේක හරි දෙයට හරි විදිහට භාවිතා කරනොත් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් මේවෙන් එහෙම පිළිකා ඇති වෙන්නේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ මේක මෙහෙම බියක් තියෙනවා මිනිසුන් අතර එහෙම වෙන්නේ නැහැ ලේසවලින් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඒක හරි විදිහට කරොත් ඒකෙන් පිළිස්සීම ඇති වෙන්නේත් නැහැ ඒකෙන් වෙන කැලැල් ඇති වෙන්නේත් නැහැ මොකද දැන් සමහරක් වෙලාවට සමහර රෝගී තත්ත්ව එන්න පුළුවන් නිකන් රූපලාවන්‍ය තත්ත්වයක් වගේ ඒක වෙනස් කරලා අඳුනා ගන්න පුළුවන් වෙනුනේ ලේස කරන්න කලින්. අද දින ITN මෙඩිකල් ක්ලිනික් තුලින් අප කතා කළේ සම ආශ්‍රිතව ඇතිවන යම් ගැටලුකාරී තත්වයන් කීපයක් පිළිබඳව සහ ඒවට සිදු කරන නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කීපයක් පිළිබඳවයි. ඉතින් මා මෙහිදී මතක් කළ යුතුයි මීට පෙර බොහෝ විට පෞද්ගලික අංශයෙන් පමණක් ඔබට ලබා ගැනීමට හැකියාව තිබුණු නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඔබට දැන් වන විට රජයේ රෝහල් වලින් නොමිලේ ලබා ගැනීමේ හැකියාවත් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් සමගම අපේ මේ සූදානම අද දිනට ඔබෙන් සමුගෙන යන්නටයි. ඊට ප්‍රථමව මා කැමති අද දින අපත් සමග මේ වැඩසටහනට සම්බන්ධ වුණු කළුබෝවිල ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ සමන් ගුණසේකර වෛද්‍යතුමාට ස්තුතිවන්ත වන්නට. කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමා සමේ රෝග සායනයේ සියලුම කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වන ගමන් අද දින අප ඔබෙන් සමුගෙන යනවා. ඔබට සුබ දවසක්.